ඉදිරි කිරීමේ අංශයට සවියක්. පසුගිය කාලයේදී වඩාත් පසුබෑමකට ලක් වූ ශේෂ්ත්‍රයක් ලෙස ඉදිරි කිරීමේ ශේෂ්ත්‍රය හඳුන්වන්න පුළුවන්. කොවිඩ් වසංගතය ආර්ථික අර්බුදය ආනයන සීමාදී විවිධ හේතු නිසා ඉදිරි කිරීමේ ශේෂ්ත්‍රය දැවැන්ත අර්බුදයකට පත් වුණා. මේ තත්ත්වය සලකා බලමින් ඔවුන්ට සහය වීමේ උදෙසා නව අත්හදා බැලීමක් සිදු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. රජය ආයතන ඔවුන්ට නොමිලේ ඉඩම් සපයනවා. ඒ ඉඩම්වල ඒ රාජ්‍ය ආයතන සැලසුම් අනුව ගොඩනැගිලි ඉදිකිරීමේ අවස්ථා අපි ඉදිකිරීමේ සමාගමට ලබා දෙනවා. ඉදිකිරීමෙන් පසු එම ආයතනය විසින් ඉදිකිරීමේ සමාගමට මාසික කුලී ගෙවනවා. ඉදිකිරීමේ වියදම හා ඊට අනුකූල ලාභාංශ ලැබීමෙන් පසු ගොඩනැගිල්ලේ පූර්ණ අයිතිය රාජ්‍ය ආයතන වෙත ලබා දෙනවා. විදේශ අමාත්‍යාංශයේ නව ගොඩනැගිල්ල සංකීර්ණ ඉදිකිරීම මෙහි මුල්ම නියමු ව්‍යාපෘතිය ලෙස ක්‍රියාත්මක කරනවා. කොළඹ නගරයේ වතු නිවාසවලට ජීවත් වෙන ජනතාවගේ ජීවන තත්ත්වයේ නගා සිටීම සහ ඉදිකිරීමේ ශේෂ්ත්‍රයේ වර්ධනය ඉලක්ක කරගත් නව වැඩසටහන අධ්‍ය ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වෙනවා. කොළඹ නගරයේ වතු ඉඩම්වල විශාල නිවාසා වෙළඳ සංකීර්ණ ඉදිකිරීමේ වගකීම අප ඉදිකිරීමේ ශේෂ්ත්‍රය ලබා දෙනවා. ඒ ඉඩම් අප නොමිලේ ඔවුන්ට ලබා දෙනවා. එෙහිදී ඔවුන් ඉටු කළ යුතු කොන්දේසිය වන්නේ එම වත්තේ පදිංචි සිටින ජනතාවට නව නිවාස ලබා දීම පමණයි. ඒකී පවුල් එම නිවාස සංකීර්ණයෙන් නිවාස ඉල්ලා සිටින්නේ නම් ඔවුන්ට එහි නිවසක් ලබා දිය යුතුයි. එම පවුල් වෙනත් ස්ථානයක නිවාස ඉල්ලා සිටින්න ඒ ඉල්ලීම ඉදිකිරීම සමාගම විසින් ඉටු කළ යුතුයි.